කරණය කිව්වා ඊයේ දවසේ. අද ප්‍රධාන සිරස්තලයේ උන්වෙන් කරන්නේ එවෙනුවෙන් නියනු එල්පීඩීඑ ප්‍රාදේශීය සභා මැතිවරණය ලබන ඔක්තෝබර් 11 වෙනිදා පැවැත්වීමට නියම කළා. ගැසට් නිවේදනය අහෝසිකයන් ලෙස ඉල්ලලා එල්පීඩීඑ ප්‍රදේශයේ ඡන්දදායකයන් 3 දෙනෙකු ගොනු කර තිබුණු පෙත්සමක් තිබුණා. ඒ අනුව එය ප්‍රතික්ෂේප කර බව තමයි පුවත්පතේ ප්‍රධාන සිරස්තල වාර්තාව ගෙනින් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මේ සම්බන්ධව එනු පෙත්සම් කරුවන් ඉල්ලා සිටින සහනය ලබා දීමට නීතිමය පදනමක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළා. මේ පෙත්සම විජිත් මලල්ගොඩ, ප්‍රීතිපත්මන් සූර්සේන, ගාමිණී අමරසේකර යන මහතුරුන්ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුවා. ඒ පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කළා. විනිසුරු මඩුල්ලේ සභාපති විජිත් මලල්ගොඩ මහත්මයා සඳහන් කළා, ශ්‍රේෂ්ඨාධිකරණය මීට ඉහතදී නියෝග කරගත්තු පරිදි 2017 නාම යෝජනා පත්‍රය පදනම් කරගෙන තිබෙන නිසාවෙන් මේ නියෝගය පටහැනි නියෝගයක් දෙන්න විදිහක් නැහැ. ඒ අනුව මේ නියෝගය ලබා දීලා තියෙන්නේ මේ 2007 ඡන්ද හිමි නාම ලේඛනය අනුව. ඉතින් ඒ අනුව මේ කවුරු කොහොම ගිහිල්ලා ඉල්ලුවත් ඒක වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි අද දවසේ පුවත්පත් වාර්තාවේ කියන්නේ. ඒ අනුව මේ සිදුවීමත් එක්ක මම අද මෞබිම් පුවත්පතේ උපශීර්ෂ වාර්තාව උපුටා දක්වනවා. එල්පීඩීඑ ඡන්ද පෙත්සමට එරෙහි පෙත්සම විසිුණා කියලා ඔවුන් ප්‍රධාන සිරස්තලයේ විදියට වාර්තා කරන ගමන් ඉන් පහළ කොටසයි අපට වැදගත්. මොකද අපි පෙර උපුටා දක්වපු ඉඳ ලංකාදීප සිරස්තලයේ මැතිවරණ කොමිසමේ හූල් කොමිසමට එරෙහිව උසාවි ගිහින් තිබුණා ඊයේ දවසේ. මේක විශේෂ සිදුවීමක්. ඒ අනුව මේ සිදුවීම සම්බන්ධයෙන් බලනවා නම් එල්පීඩීඑ ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම කල් දාන්න කියලා ඉල්ලලා පවරා තිබිච්ච නඩු විභාගයේ ඊයේ දවසේ මැතිවරණ කොමිසම් සභාවේ සමාජික රත්නජීවන් හූල් මහත්මයා පෞද්ගලික නීතිඥයෙකු සමග අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මැතිවරණ කොමිසමට එරෙහිව මැතිවරණයේ කල් දමන ලෙස ඉල්ලීමක් කරලා තමයි ඔහු මේ ආවේ. ඔහු කියනවා මැතිවරණ කොමිසම් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව එල්පීඩීඑ ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝබර් 11 වෙනිදා පැවැත්වීමට තීන්දුව තීරණ කරලා තේරිම්බාර නිලධාරියට දැනුම් දුන්නේ පස්සේ ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරා. හැබැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සමාජිකයන් එස්සේ අබේසේකර, රත්නජීවන් හූල්, ගාල්ල තේරිම්බාර නිලධාරිවරයා වගේ උත්තරකරුවන් කළා. මේ ඡන්දේ ගොනු කරපු වෙලාවේ මේ සම්බන්ධයෙන් නඩුව ගොනු කරලා තියෙන වෙලාවේ ඔහු සඳහන් කර සිටියා මේ නීතිඥ හිරාජ් හිස්බුල්ලා සමග අධිකරණයට ඇවිල්ලා එල්පීඩීඑ ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව එකට රැස් වෙලා තීරණයක් ගත්තේ නැහැ. ඔක්තෝබර් 11 වෙනිදාට ඡන්දේ පැවැත්වීමට දින නියම කරලා තියෙනවා කියලා එල්පීඩීඑ ප්‍රාදේශ සභා ඡන්දය එකට එකතු කරලා නෙමෙයි මේ තීරණය ගත්තේ කියලා මේ දී කිව්වා. දැන් සාමාන්‍යයෙන් කට්ටිය පහිනම් පහින් තුනක් තීරණය ගත්තන් පස්සේ අනිත් කෙනාට ගිහිල්ලා මම මේකෙදි විරුද්ධ වුණා, නමුත් මට එහෙම කියන්න බෑ, නමුත් එතුමා එහෙම කියන්න තමයි උත්සාහ කරලා තියෙන බව පේන තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අද දවසේ ජාතික පුවත්පත් ප්‍රධාන සිරස්තල එල්පීඩීඑ ඡන්දය ගැන එහෙම වාර්තා කරනකොට දැන් එන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට. මොකද වෙන්නේ අද දවසේ? කවුරු වෙයිද? කවුරු පත් වෙයිද? අගමැතිතුමා එනවද? එහෙම නැත්නම් රන්වීර ක්‍රමසිංහ අගමැතිතුමා එනවද? කථානායකරු ජයසූරිය මහත්මයා එනවද? සජිත් ප්‍රේමදාස මහත්මයා එනවද? සජිත් ප්‍රේමදාස මහත්මයා ආවත් එන්නේ කොන්දේසිත් එක්කද? අද පුවත්පතේ ප්‍රධාන සිරස්තල වාර්තාව ගෙනෙන්නේ ඒ අනුව සජිත් කොන්දේසි ප්‍රතික්ෂේප කරයි. සජිත් ප්‍රේමදාස පඹෙක්වත් රූකඩයක්වත් නොවේ. කිසිදු දවසක කොන්දේසි සහිත දේශපාලනයකට සූදානම් නෑ. ජනාධිපති කමට නොවේ, සක්විති රජකමට වුණත් ආත්ම ගෞරවය රට ජාතිය පාවල දෙන්නේ නෑ කියලා ඔහු කියනවා. ඒ අනුව රට වෙනුවෙන් දේශපාලන ප්‍රවිෂ්ට වූ තමා කිසිවෙකුගේ පඹෙක් හෝ රූකඩයක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කරනවා. පත් වෙන්නේ නෑ රූකඩයක් බවට කියලා කොන්දේසි සහිත ගමනකට කිසිදා තමන් සූදානම් නැති බව එහිදී ඔහු සඳහන් කරනවා. මේ අතර තමයි ලංකාදීපයේ වාර්තා කරන්නේ කොන්දේසි එක්ක සක්විති රජකමවත් මට එපා. ප්‍රධාන සිරස්තලයේ විදිහට සජිත් ප්‍රේමදාස මහතා මතුගම රැලියේදී කරපු ප්‍රකාශයනොත් එතුමා අවස්ථා දෙකක ඊයේ මේ ප්‍රකාශය කරනවා. විශේෂයෙන්ම මොටර රථයේ යන ගමන්, අනිත් එක මතුගම රැලියේදී. ඒ අතරම තමයි අද දවසේ අරුණ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට ඔවුන්ගේ වාර්තා කරන්නේ ප්‍රේමදාසගේ පුතා නිවටේක් වෙන්නේ නැහැ, සජිත් ප්‍රතික්ෂේප කරන කොන්දේසි මොනවද කියන එක තමයි මෙතනින් යහට කතා කළ යුතු වන්නේ. ඒ අනුව තමයි කොන්දේසි සහිත ජ්‍යෙෂ්ඨ පාලන ගමනකට කිසිසේත් තමන් සූදානම් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබෙනවා. ඇත්තටම එහෙමනම් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයක් විදිහට මොනවද සජිත් ප්‍රේමදාස මහතාට මේ අපේක්ෂකත්වයේ පනවනවනම් ලබා දෙන කොන්දේසි කියන එක තමයි මෙහිදී සඳහන් කළ යුතු වන්නේ. අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ UNP candidate should stand for abolition of executive presidency. වාර්තා කරන්නේ අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වන පුද්ගලයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන ඒ මතයත් එක්ක පිනී සිටින පුද්ගලයෙක් බවට පත් විය යුතුයි. එහෙමනම් සජිත් ප්‍රේමදාස මහත්මයාට පුළුවන් වේද මේ තමා ජනාධිපති ධුරයට බොහොම මහන්සියෙන් අවුරුදු 20ක දේශපාලන ගමනක මහන්සි වීමේ කැපවීමේ ප්‍රතිඵල ලබා ගත්තන් පස්සේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න තමන් සූදානම් කියන කොන්දේසියට යටත් වන්නට පළමු ප්‍රශ්නය අනාගතයේ බාරගෙන රට සමෘද්ධිමත් කරන්න එතුමා බලාපොරොත්තු වනවා නම් ඔහුට තිබෙන
ඔහුට ඉදිරිපත් කර තින යෝජනා චෝදනා ඔහු එකඟත්වයකින් යුතුව සම්මත කරගන්නවාද. කෙසේ නමුත් විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම, ජාතික ගැටලුවට විසඳුම් සොයන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ සහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ දිගටම කටයුතු කිරීම, පක්ෂ උපනායක ඇමති රවිකරුණනායක මහතා එම තනතුරෙන් ඉවත් නොකිරීම, ඒවගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර නොගැනීම, පෞද්ගලික මාධ්‍ය ආයතනයක් මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කර නොගැනීම වැනි කොන්දේසි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබෙන මව පුවත්පතේ සඳහන් දක්වා තිබෙනවා. ඉතින් විශේෂත්වයෙන් යුතුව මොකක්ද මේ පෞද්ගලික රූපවාහිනී නාලිකාව කියන එක අහන්න වෙනවා. ඉතින් පහුගේ කාලේ දිගටම අප්පච්චිගේ කාලේ ඉඳලම වැඩ කරපු, එතුමාට සහයෝගය දක්වපු රූපවාහිනී නාලිකාවක් තිබෙනවා නම් ඒ නාලිකාව වැඩ කටයුතු වල සම්බන්ධ කර ගැනීම, මේ දවස්වල වැඩිපුරම සජිත් වෙන ව්‍යාපෘතිය සම්බන්ධව කටයුතු කරන ඒ නාලිකාවන්ට සහයෝගය ගන්නවද නැද්ද කියන එක මේ ප්‍රශ්න මතුවෙනවා. ඒක විධායක ජනාධිපති ධුරය ඔහු අහෝසි කරන්න කැමති වේද නැද්ද ලොකු ප්‍රශ්නයක්. ජනාධිපතිතුමා එහෙම බලාගෙන ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්මයාට සියලු ආශිර්වාද ලබා දීලා ඉවරලා ওই නායකයෝ ඔක්කොටම මාංචු දානවා කියලා අගමැතිතුමා ඇතුළු කණ්ඩායමට චෝදනා එල්ල කළා. මේ සියල්ල කරන වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්මයාට ජනාධිපතිතුමාගව සම්බන්ධ කරගන්න නොගෙන ඉන්න පුළුවන් වෙයිද? අඩුගානේ ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තාම කියලා නැහැ කොහෙද යන්නේ කියලා සජිත් මහත්මයාත් එකතු වෙලා අගමැති ධුරයවත් ගන්න බලාපොරොත්තු වෙන් ඉන්නවනම්, මොකද ජනාධිපතිවරයෙක් අගමැති ධුරයටවත් පත් වෙන එක සිද්ධ වෙන්නට ඕන පක්ෂයක් විදිහට කියනවා. මේක වෙයිද? මේ සියල්ල තමයි බලාගෙන ඉන්නේ. මේ ඔක්කොටම බැහැයි කියලා තහංචි පනවුවම සජිත් ප්‍රේමදාස මහත්මයා කියන මම නිවටෙක් නෙමෙයි, මම කොන්දේසිත් එක්ක රජකම නෙමෙයි සක්විති රජකම දුන්නත් බාර ගන්නෑ කියලා. ඔය ජනාධිපතිතුමා වගේ කෙනෙකුට අගමැතිකම් බාර ගන්න යන්න දෙයක් නෑ මං හිතන්නේ. හිට ඔය හා හෝ පැතර ගියාට මොකද ඒ වෙනුවෙන් කට්ටිය පෙළ ගැහිලා ඉන්නවා, ඇඳුම් මහගෙන ඉන්නවා, ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. සජිත්ගේ රැඩි වලට රනින් ලෙපා අගමැති මංගල අද දවසේ මේ පුවත්පත් සිරස්සලේ ගෙනින්නේ ඒ සම්බන්ධයෙන්ම තොරතුරු වාර්තාවේ එනෝ. සජිත් ප්‍රේමදාස මහත්මයා සහභාගී වෙන රැලි වලට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා සම්බන්ධ නොවිය යුතු බවත් එහිදී යෝජනාවක් විදිහට කියලා තියෙන බව තමයි පුවත්පත් වාර්තාවේ දක්වලා තියෙන්නේ. ඒ අනුව ඉදිරි කාලවකවානුවේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිතුර අපේක්ෂකත්වයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හිමි වුණාන් පස්සේ මැතිවරණ ප්‍රචාරක රැලි වලට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමෙන් වැළකී සිටිය යුතු බවත් සජිත් ප්‍රේමදාස පාර්ශවයේ යෝජනා කර තියෙන විට සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුරයට පත් වුණොත් අගමැති ධුරය මංගල සමරවීර මහතාට ලබා දිය යුතු බවට සඳහන් කළා තියෙනවා. ඉතින් එහෙම වුණොත් ඉතින් කරු ජයසූරිය මහත්මයාට මොකද වෙන්නේ? එතුමා අගමැති වෙන්නෙම නැහැ. අපි උදාහරණයක් විදිහට කියමුකෝ. එහෙම හැබැයි කරු තනතුරකට එනවා කියලා කිව්වා පහුගිය දවසක. නමුත් එහෙම දෙයක් පේන්නත් නැහැ. එමුනම් මොනව වෙයිද ඉස්සරහට? මේ සියලු ප්‍රශ්නාර්ථ බවට පත් වෙමින් තිබෙන බව තමයි සඳහන් කරන්නේ. ඉතින් අවුලක් තියෙනවා. ඒ අවුල කෙසේ විසඳ ගනිද්ද ඒක පක්ෂේ ප්‍රශ්නයක්, අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඔවුන්ට ඉඩ දෙමු ඒ සම්බන්ධයෙන් විසඳ ගන්න. අද දවසේ ඊළඟ සිරස්තල වාර්තාවට එන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා සම්බන්ධයෙන් එහෙම කතා කරන වෙලාවක ඊයේ දවසේ එතුමා සඳහන් කර සිටියා තමන් ජනාධිපති ධුරයට පත් වුණොත් මේ සියලු රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා සූදානම් බව. ඒ අනුව රණවිරුව ගාවට ඇවිල්ලා ඒ දෙපතුල ළඟට ඇවිල්ලා ප්‍රශ්න විසඳනවා කිව්වා වගේම ඉදිරියේදී ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා වගේම තමන් සූදානම් රණවිරුවන් වෙනුවෙන් වැඩ කරන්නට කියලා සඳහන් කර සිටියේ සජිත් ප්‍රේමදාස මහත්මයා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයා අගමැති විදිහට සමහර විට නම් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මංගල සමරවීර මහත්මයා ඒ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන්නේ නැති බව තමයි පුවත්පත් වාර්තාවත් එක්ක දක්නට දෙන්නේ. මොකද මහපාරට ඇද දමලා දේශපාලන වාසි ලබා ගන්න කුමන්ත්‍රණවලට අසු වෙන්න එපා. ඇමති මංගල ආබාධිත රණවිරුවන්ගෙන් රාජ්‍ය සේවකයන්ගෙන් කරන ඉල්ලීම ප්‍රධාන සිරස්සල වාර්තාවක් විදිහට අද දිනමින පුවත්පතේ සිරස්සල වාර්තාවේ දක්වනවා. ඉතින් ඒ අනුව ඔවුන්ගේ ප්‍රකාශය තමයි රාජ්‍ය සේවයේ දැවැන්ත වැටුප් වැඩිවීමක් ලබා දීලා තියෙනවා. අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරනවා. ඒ වගේම මේ විදිහට මේ ඉල්ලන විදිහට වැටුප් ලබා දීලා මේ ගමන යන්න බෑ කියන එක එතුමා සඳහන් කර සිටියා. ඒ අනුව තමයි එතුමාගේ ප්‍රකාශය දක්වන්නේ රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ වැඩවර්ජනය ඊයේ දින ක්‍රියාත්මක වුණා. රාජ්‍ය ආයතන කිසිදු සේවාවක් සිදු නොවන බව එම සංගමයේ ලේකම්වරයා සඳහන් කළ සිටියා. ඒ අනුව වර්ජන රැල්ල ක්‍රියාත්මක වෙනවා. මේ වර්ජන රැල්ල ක්‍රියාත්මක වෙනාවේ මංගල සමරවීර අමාත්‍යවරයා ආව ලොකු ප්‍රශ්නයක් තිබුණා. මංගල ඇමතිවරයා ඇයි උපදෙස් ලබා දෙන්නේ නැත්තේ? ඇයි තමන්ගේ ප්‍රකාශයන් කිසිවක් සිදු කරන්නේ නැත්තේ? මෙතනම් රණවිරුව දවස් 14ක් 15ක් තිස්සේ එක දිගට සිය විරෝධතාවය දක්වනකොට කියලා. ඒ අනුව ආබාධිත රණවිරුව මාරාන්තික උපවාසයකට ගිහින් ඉන්න වෙලාවේ ඔහු ඇවිල්ලා කියපු කතාව තමයි අවම වේතනය සම්බන්ධයෙන් කතා කළා. ඒ වගේම මේ ලබා දීම සම්බන්ධයෙන් කතා කළා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේක දිගටම කරගෙන යන්න බෑ. සල්ලි ගහක් වැවෙන්නේ නෑ. මේ
මේ වෙලාවේ. ඉතින් ඒ හින්දා අපි හැමෝම තේරුම් ගන්නට ඕන දේවල් ටිකක් තියෙනවා කියලා ඒ අවස්ථාවේදී මංගල සමරවීර අමාත්‍යතුමා සඳහන් කර සිටිනවා. මේ සියල්ල ප්‍රධාන සිරස්වල වාර්තාවන් විදිහට පුවත්පතේ ගෙනෙනවා. එයන්ව ලබා දෙන දේවල් සම්බන්ධයෙන් පහුගිය දිනවල කියූ ආකාරයටම මේ පහුගිය දිනවල කියපු ආකාරයටම පැඩි ලබා දීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙන බව තමයි එහිදී සඳහන් කරන්නේ. උපුටා දක්වනවා අද දවසේ ප්‍රධාන සිරස්වල වාර්තාව. මේකම රාජ්‍ය සේවාවන්ට රාජ්‍ය සේවයේ දැවන්ත වැටුප් වැඩිවීමක් සිදු කරලා තියෙනවා. ඉතිහාසයේ කවරදාකවත් මෙවන් වැටුප් වැඩි කිරීමක් සිදු කර නොමැති බව මංගල සමරවීර අමාත්‍යතුමා ඊයේ සඳහන් කර සිටියා. කොයි භාණ්ඩාගාරේ වත්තේ සල්ලි ගහක් වැවෙන්නේ නැහැ. ඒ හින්දා මේ තියෙන දේවල් ටික තමයි අපිට දෙන්න වෙන්නේ. මෙහිම වැටුප් වැඩි කරලා මේ ගමන යන්න බෑ කියලා ඔහු සඳහන් කර සිටියා. මංගල සමරවීර අමාත්‍යවරයාගේ ප්‍රකාශයත් එක්ක අපි ඊට ඌනපූර්ණයක් සඳහන් එක්කාසු කිරීමක් කළොත්, මොකද පහුගිය ජුනි මාසයේ නිලධාරීන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ දෙරිපිට පැය 3ක විරෝධතාවයක් නිතුණා. ඔවුන් කිව්ව රුපියල් 50,000ක දීමනාවක් දෙන්න කියලා. ඊකට සුපුරුදු පරිදි තවත් ඉල්ලීම් කිහිපයක් එකතු කළා. එවෙනුන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඔවුන්ගේ ඉල්ලීම ලබා දෙන ලැබෝ චක්‍රලේඛ 2062 යටතේ අනෙක් සමාන්තර සේවා 16ක් ඉහළ නිලධාරීන්ටද වැටුප් ලබා දීමට සිදුවනවා. පරිපාලන සමිතිය නිලධාරීන්ගේ ඉල්ලීමට අනුව ආණ්ඩුව එකඟුණොත් දැනට මහජන මුදලින් රජයේ සේවක වැටුප් සඳහා වැය කරන රුපියල් බිලියන 705 අවම වශයෙන් රුපියල් 1000ක්වත් වෙනවා. ඉතින් පසුගිය දෙදින ලෙඩ නිමාඩු විරෝධතායතුන් රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන් මේ විදිහට ඉල්ලීම් කරන තවදුරටත් වැඩි කරන්න වැටුප් වැඩි කරන්න කියලා. ඉතින් ඔබ හිතන්න මේ ආණ්ඩුව බලයටපත් වෙච්ච ගමන් ඔවුන් වැටුප් වැඩි කිරීමකට ගියා රුපියල් 10,000ක වැටුප් වැඩි වීමකට. ඉතින් ඒකත් එක්ක රුපියල් බිලියන 705ක පමණ මුදලක් වැය කරනවා තව දෙන්න කියලා කියනවා. රුපියල් බිලියන 1000ක් රාජ්‍ය සේවයේ අපි අරගෙන වාර්ෂික ආදායම අරගත්තන් පස්සේ මේ සියල්ලත් එක්ක කොහොමද වැටුප් දෙන්නේ? කවුරු බලයට ආවත් ප්‍රායෝගිකව මේ දේවල් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. හැබැයි කෙසේ වෙතත් රණවිරුවන්ට මේ සහනය ලබා නොදීම සම්බන්ධයෙන් අද දවසේ පුවත්පත් වාර්තා දෙකක් උපුටා දක්වනවා චාරුප වාර්තා සමග. ඉන් එකක් තමයි අද දිවයින පුවත්පතේ උපශීර්ෂ වාර්තාව. ඒ අනුව ඔවුන් මරාන්තික උපවාසයකට යනවා කියලා ඊයේ දවසේ සඳහන් කර සිටියා. රජයේ විසඳුම පිළිගන්න බෑ ආබාධිත රණවිරුවෝ 5ක් මාරාන්තික උපවාසයක. යුද්ධයේ ආබාධිත තත්ත්වයට පත්වෙච්ච ත්‍රිවිධ හමුදාවේ පොලිසිය විශේෂ කාර්ය බලකායේ සියලු සමාජිකයන්ට විශ්‍රාම ගියන් පස්සේ ඔවුන්ගේ අවසන් වට ලැබූ වැටුපට සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටතාක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නත් එම විසඳුම පිළිගන්න බැහැ කියලා ආබාධිත රණවිරුවන් පෙරේදා සිට දුම් වර්ජනයක නිරත වෙනවා. ඒකම ඊයේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් නිල වශයෙන් ප්‍රකාශ කළා. මේ ඉල්ලන අනෙක් අයට මේ සහන ලබා දීමට හැකියාවක් නැහැ, බිරින්දෑවරුන්ට සහ ඒ අනුව අනිකුත් අයට මේ ඉල්ලන අයට දෙන්න විදිහක් නැහැ කියලා. ඉතින් එහෙම වෙද්දී මේක කරන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ අද දවසේ. කෙසේ වෙතත් මාරාන්තික උපවාසයක රණවිරුවෝ නිරත වෙනවා. දැන් මේ සියලු ප්‍රශ්නේ අහන දේදී සජිත් ප්‍රේමදාස මහත්මයා රණවිරුවන්ට සාධාරණය කරනවා කියනවා, මංගල ඇමතුමා සාධාරණය කරන්න බෑ කියලා කියනවා එතුමගේ අගමැතිතුමා සමහර විට. ඉතින් එහෙම කියද්දී මේ ප්‍රශ්නේ තවදුරටත් මේ විදිහට ඉස්සරහට යන එක තමයි සිද්ධ වෙන්නේ. මේ අතරම අප එනවා අද දවසේ උපුටා දක්වන්නට මේ ඊයේ රාත්‍රියේ ඉඳලා අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වෙනවා. කෝච්චි නෑ, වෙනද වගේ නෙමෙයි වෙනද. ඒ කතාව කියන්නම් වසර ගණනාවක් තිස්සේ තාමත් නොවිසඳුණු වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන ශ්‍රේණි කිහිපයකට දුම්රිය සේවකයෝ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දිවයින පුවත්පතේ උපශීර්ෂ වාර්තාව ගෙනෙන්නේ. වෙනදට අපි හිතමු වේයන්ගොඩට ගියා කෝච්චිය, මෙතනින් එහාට ගියපු කෝච්චි ආපහු පාරක් රාත්‍රියේ ධාවනය වුණාන් පස්සේ පහුදා උදේට ආපහු මගින් අරගෙන ඉන්න නවතිනවා. නමුත් ඊයේ වර්ජනයේ විශේෂත්වය තමයි මේ දුම්රිය ටික ආපහු කොළඹත් ඇවිල්ලා අද උදේ කොහොමත් එන්න විදිහක් නැහැ. වෙනදට එහෙම හරි එන්න කෝච්චියක් තියෙනවා. දැන් මේ සිද්ධ කරපු දේත් එක්ක ඉතාමත් අසීරුතාවයට පත් වෙලා තියෙනවා ජනතාව. ඒ වගේම අපි කියනවා රජයේ වෙනත් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට තියෙන දුම්රිය මොනවද, නැති දුම්රිය මොනවද කියලා කියනවා. ඉතින් ඒ හින්දා රජයේ සේවකයෝ සමහර කම්කරුවෝ මේ දවසට රුපියල් 10ක් 20ක් ප්‍රේන්ටියක් බොන රුපියල් 50ක් රුපියල් 100කට අඩුවෙන් සාක්කුවේ දාගෙන ගත්ත සීසන් එකේ කෝච්චිය නැගලා එන්නේ තමන්ට තියෙන පවුල් බර මේ සියල්ලත් එක්ක කෝච්චිය තමයි තමන්ගේ හිතවතා කරගෙන. නමුත් දැන් එහෙම එකක් නැහැ අද ඉඳලා. ඉතින් අපි දකිනවා රජයේ දුම්රිය මගින්ගේ නිල සමූහය මෙවැනි ඒවැවල එන කෝච්චි ටික විතරක් සඳහන් කරලා තියෙනවා. ඒ කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ සිට රියදුරු පාලක, දුම්රිය නියාමක, ස්ථානාධිපති, අධීක්ෂණ, කලබනාකරණ, තාක්ෂණ නිලධාරි මේ සියලු දෙනා දුම්රිය වර්ජනයට එකතු වෙලා ඉන්නේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මේ වැඩ වර්ජනය ආරම්භ කළා. කොළඹින් පිටත් වීමට නියමිතව තිබූ රාත්‍රී දැවල් තැපැල් දුම්රිය 4ම ධාමනය වුණේ නැහැ. ඒ හින්දා භාණ්ඩ ලැබෙන එකක් නැහැ. කොළඹට මල් එවන කට්ටිය, වෙනත් බඩු එවන කට්ටිය, දවසේ කිරිටි එවන කට්ටිය මුකුත් එවන්න හදන්න එපා. ඔක්කොම එවිලා නැහැ, ඇවිල්ලා නැහැ. වෙලා බලමු. නවසු වික්සල් අම්මගේ දෑතට සුමුතුයි, තද පැල්ලම් මට්ටුයි.
කෙසේ වෙතත් ලංගම නිවාඩු අවලංගු කරලා තියෙනවා. ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වූ බස් රථ සඳහා තුලින් සේවාවක් ලබා දීම සඳහා සූදානම් වෙනවා. ඒ අනුව දුම්රිය අස්නාධිපති රියදුරු නියාමක පාලකරුන්ට අධීක්ෂණ නිලධාරීන්ට ඇතිව තිබෙන වැටුප් විසමතා ඉවත් කර ගැනීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ කර වර්ජනය අඛණ්ඩව සිදු කරන බව දුම්රිය වර්ජනය වෘත්තීය සමිතිය සඳහන් කර තිබෙනවා. ඉතින් මේක අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා තියෙනවා. ඒ කෙසේ වෙතත් එහෙම ඉතිහාසෙදී කාවක් අයින් කරලත් නැහැ, මුකුත් කරලත් නැහැ. එහිඳ කවුරු බයත් නැහැ, එහිඳ ප්‍රශ්නෙකුත් නැහැ. එහිඳ මේ සම්බන්ධ ගෙනවා. ඉතින් අද දවසේ අධ්‍යක්ෂ බිග් ෆෝකස් වැඩසටහන දවල් 11:30 අධ්‍යක්ෂ 24 දවස පුරාම ප්‍රවෘත්ති නාලිකාව තොරතුරු ඔබට ගෙනෙන්නේ. ඉතින් ඔබට බලන්න පුළුවන් මතක් කරනවා මේ සම්බන්ධයෙන් එකතු වෙන්න කියලා මේ ගැටලුව සම්බන්ධයෙන් අපේ සාකච්ඡාවට. ඉතින් මේ අතරම තමයි කියන්න තියෙන මේ දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වීමත් එක්ක ඔබට පුළුවන් ඉතින් ඔබ තනියෙන් වාහනයක එනවනම් ටිකක් දුර බැහැරක ඉඳලා එනකොට කෙනෙක්ව කතා කරලා සමාජ මාධ්‍යෙන් දැනුවත් කිරීමක් කළා මම තනියෙන් යන්නේ කැමති නම් හතර දෙනෙක් එන්න යන්න මාත් එක්ක කියලා. ඔය තෙල් ගාස්තු හරි කීයක් හරි දුන්නත් මොකද එකගෙන ඉන්න පුළුවන්. මේ මතක් කිරීමේ මනුස්සකමට එතනින් හාවට යන ඒ සමාජීය වගකීමක් විදිහට කියලා මතක් කරන ගමන් අපි එනවා ඊයේ දවසේ තවත් කතා කිහිපයකට. ගම් වතුර මහා වැස්ස, ඒ අතර අද දවසේ චාරූප වාර්තා දෙකක් ගෙනෙනවා. එකක් තමයි සිලෝන් ටුඩේ පුවත්පතේ සිරස්තලය අම්බ්‍රලා එක්සිබිෂන් ඇට් බුක් ෆෙයා කියලා වාර්තා කරන්නේ. ඊයේ දවසේ මග කුඩගම් ගාවක් හැදුනා, නිල් කුඩ රතු කුඩ මේ විදිහට දකින්නට තිබුණා. අපිට කියන්නට තියෙන්නේ ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන මේ පොත් ප්‍රදර්ශනය පමණක්ම වුණේ නැහැ. ඊයේ දවසේ එය කුඩ ප්‍රදර්ශනයක්ද වූ බව මේ චාරූප වාර්තාව සඳහන් කරනවා. ඊයේ පැවතුනා සජිත් ප්‍රේමදාස මහතා ගෙනෙන මේ රැස්වීම, එහෙම නැත්නම් එතුමාට සහාය පළ කරන විශේෂ රැස්වීමක් ඊයේ මතුගමදි. ඒ මතුගම රැස්වීමේදී කෙරිච්ච ප්‍රකාශයක් එක්ක අද දවසේ උපුටා දක්වන සිරස්තලය ටිකක් ද්වේෂසහගත ප්‍රකාශයන් විදිහට තමයි බොහෝ ප්‍රකාශයන් උපුටා දක්වලා තිබුණු ආකාරය පේන්න තිබුණේ. නොවැම්බර් 17 වෙනිදා සජිත් ගෝටාට ජම්පරය අන්දනවා කියලා කිව්වා. අපි දැක්කා මේ හරහා විවිධ අය විවිධ ප්‍රකාශ කළා තිනෝ. හේෂා මතුගමදි කියයි කියලයි පුවත්පත් වාර්තාවේ සඳහන් කරන ප්‍රධාන සිරස්තලයක් අද මවබිම් පුවත්පත වාර්තා කරන. ඒ අනුව තමයි මෙහි දක්වලා තියෙන්නේ මේ දක්වීම ගෙනහැර දක්වන්නේ ඊයේ දවසේදී මතුගමදි කර ප්‍රකාශයක්. මේ මතුගම ප්‍රකාශයේදී කර තිබෙන්නේ ඒ අනුව එළඹෙන 17 වෙනිදා අනිවාර්යෙන්ම නොවැම්බර් 17 වෙනිදා ගෝඨාභය රාජපක්ෂට බේරී හිටියට නොවැම්බර් 17 වෙනිදා මේ ගෝඨාභයට ජම්පරය අන්දවන්න සජිත් ප්‍රේමදාස පිටිපස්සට යන්නේ නැහැ කියන එක මතක් කර දෙනවා කියන එක. රාජපක්ෂලා එක්ක බේරගන්න අපිට ගනුදෙනුවක් තිබෙනවා 2015 ජනවාරියේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පැවසුවත් එය ඉටු කරගන්නේ ගනුදෙනුව අප ගාව හිටපු කාලකන්ණි අමතරු ඉඩ දුන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් ඒ හින්දා මේ පාර ජම්පරය අන්දනවා කියලා තමයි කියන්නේ එතුමාගේ සඳහන දවසේ ප්‍රකාශ කර සිටියේ. එතුමත් ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපතිතුමත් එක්කට හිටපු කෙනෙක්. ඉතින් එහෙම ජම්පරය අන්දවයිද හිතවත් කම්පෙන්නයිද අපි බලාගෙනමු මොකද කරන්නේ කියලා. ඉතින් යනුව ඊළඟට පේන කාරණේ තමයි අද දවසේ ප්‍රධාන සිරස්වල වාර්තා දෙකක්, එකක් ලංකාදීපය සහ තවත් පුවත්පතක වාර්තා කරනවා. යෝෂිත රාජපක්ෂ මහතා යලි නාවික හමුදාවට නාවික හමුදා සේවය සඳහා පත් කර ඇති බව, නාවික හමුදාවේ සිට සේවය අත්හිටොන් ලැබූ යෝෂිත රාජපක්ෂ මහතා නැවතත් සේවයේ පිහිටවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ නියෝගයකට නාවික හමුදාපතිවරය අත්සන් කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ දවසේ සඳහන් කර සිටියා. ඒ අනුව තමයි 2016 පෙබරවාරි 28 වෙනිදා යෝෂිත රාජපක්ෂ මහතාගේ වැඩ තහනම් කළේ CSN රූපවාහිනී නාලිකාවේ සිදු ඇති මුදල් වංචා සම්බන්ධයෙන් පොලිස් මූල අපරාධ කොට්ටාශයේ සිදු කළ පරීක්ෂණයේ සහාය සඳහා. තවත් එම නියෝගය අනුව යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ සේවය අත්හිට වූ කාල පරිච්ඡේදය වැටුප් දීම නම් මේ සියල්ල සමග ක්‍රියාත්මක කරන පරිදි ගෙවීමට නියමිතයි. ඉතින් යෝෂිත රාජපක්ෂගේ සේවය අත්හිට වූ කාලයේ හුට නාවික හමුදා මුලස්ථානයේ අවසරයකින් තොරව ඇතුල් වීම පිටවීම මෙවට ඇතුළු මේ සියල්ල තහනම් කළා. ඉතින් නමුත් ඔහු ලුතිනන්වරයෙක් විදිහට යලිත් සේවයට එක්කාසු කළ තිනු. මොකද පරීක්ෂණ කරන්න ඉන්න ගුවා කතා කළා. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු ගත්තු පියවරක් නැහැ. ඉතින් ජනාධිපතිතුමා මේ පත්කිරීම කරලා තිබෙන බව සඳහන් කරනවා. ඉතින් ජනාධිපතිතුමාත් සිය දුරෙන් සමු ගැනීමට තිබෙන්නේ තවත් කෙටි කාලයක්. දරුවෝ කියන්නේ දෙමව්පියන්ට බොහොම සමීපව දැනෙන, දරුවන්ට දරුවෝ කියන්නේ දැනෙන දේවල්. ඉතින් කෙසේද ජනාධිපතිතුමාත් ඉදිරියට දහම් සිරිසේන මහත්මයා ඡන්දයට එනවද, මැතිවරණ ව්‍යාපාරයට එනවද, දේශපාලන ව්‍යාපාරයට එනවද, මේ සියලු දේවල් දේශපාලන පුතුන් දේශපාලන ශේෂ්ත්‍රයේ කරලියේ කතාබහෙන් නම් මේ සියලු දෙනා එක්ව ගමන් කළ යුතුයි. ඔවුන් සියලු දෙනාට අනාගතයක් තිබිය යුතුයි. ඉතින් මේ සියල්ල එක්ක ජනාධිපතිතුමා මේ තීරණය ගත්තද කියන්න අප දන්නේ නැහැ. අපි යමු ඉන්න අනතුරු අරුණ පුවත්පතේ සිරස්තලයට. මේ රටේ ඉන්න අය මිත්‍යාවෙන් බැඳී සිටින මොහොතක ඒ මිත්‍යාවේ කඩතුරාව ඉවත් කරගන්නට හොඳම පුවතක් මේ වார்த்தාව දරුණ පුවත්පත ගෙනෙන්නේ
සමහර විට ඔබේ ගෙවත්තේ වත්තේ ගෙදර සිදුවෙච්ච හොරකමක් ගැන අහන්න මේ දේවාලයට ඔබත් යන්නට ඇති. එහෙම ගියානම් මේ ස්පෝත අනිවාර්යයෙන්ම බලන්න. භද්‍රකාලි බලා සිටියදීම ගාල් තැන්නේ කපු වගේ ඇඟේ තිබිච්ච කිලෝ 12ක රන් පැහැරගත්ත පුවත අද මේ පුවත්පත් වාර්තාව ගෙනෙනවා. ඒ අනුව තලාතුවේ ගාල් තැන්න ශ්‍රී භද්‍රකාලි අම්මන් දේවාලයට ඊයේ අලුයම 3:45ට පමණ ඇතුළු වෙච්ච හොරු කණ්ඩායමක් එහි සේවකයන් දේවකැතිවරයා බැඳලා දාලා රත්රන් කිලෝ 12ක් මුදලින් රුපියල් ලක්ෂ 25ක් 20ක් පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. මීට අමතරව හිතිබු කුඩා ප්‍රමාණයේ මැණික් ගල් කිහිපයක් අරගෙන ගිහින් තියෙනවා. පොලිස් නිලසුණුකෝ CCTV මේ සියල්ල දාලා බලලා තමයි බලන්නේ දැන් සොරු අල්ල ගන්න. ඒවා ගලවලා දාලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි උදෑසන 7 දිනක් පමණ සමන්විත කණ්ඩායමක් දේවාලයට ඇතුළුලා දේවකැතිවරයා පූජාවට යන අවස්ථාවේ ඔහු අල්ල බැඳලා කාමරයට දාලා තියෙනවා. මුළු තැන්ගේ යොම් පිහුම් කරන කාන්තාව සේවකයෝ කාමරයට දාලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙනවා කියලා අද දවසේ සඳහන් කරලා තියෙන්නේ. අද දවසේ පුවත්පත් වාර්තාව දක්වන ඉතින් සාමාන්‍ය මේ පූජාව සඳහා යන විදිහටම තමයි ඔහු ගිහිල්ලා තියෙනවා කියලා මේ රත්රන් ගලව ගැනීමත් එක්ක පේන්න තියෙන්නේ අද දවසේ සිරස්සල වාර්තාව. දැන් ඉතින් දෙවියෝ සමහර විට දනුවම් දෙයි කියලා කියන්න පුළුවන් ඒ ඉදිරි කාලයේදී. ඉතින් එතුමාව බේරගන්නත් දෙවියන්ට බැරි වුණා නම් ඔබගේ රත්රන් බඩු තියෙන දන කියන්න හොරකම් කරපුවා කියන්න එතුමාට පුළුවන් වේද කියන එක ඒක තීරණය කරන්න ඔබට බාරයි. අපි ඉන් අනතුරු අද දවසේ එන්නේ තවත් උපශේෂ වාර්තාවකට. ත්‍රිකුණාමලයේ අභයාරාමයේ බුදු පිළිම දෙකක සිරස කඩලා තිබෙනවා. හානිකන් ලද බුද්ධ ප්‍රතිමාවන් බිමට වැටී තිබුණු ආකාරය චාරුප වාර්තා සමග මව්බිම පුවත්පත ගෙනෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලයේ අභයපුර අභයාරාම විහාරස්ථානයේ චෛත්‍ය වඩපීති බුදු කුටිවල බුද්ධ ප්‍රතිමා දෙකකට හානි සිදු කිරීම සම්බන්ධයෙන් ඔප්පුවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙනවා. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයෝ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරයි කියලා අප බලාපොරොත්තු වෙනවා. මොකද මේ සම්බන්ධයෙන් ඇතුළත විඤ්ඤ තත්ත්වයත් එක්ක මොකද නැහැම නැත්තම් ඔබ දන්නවා මාමනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියත් එක්ක මොකද උනේ කියලා. අදාළ පුද්ගලයෝ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නට ගියා. ඒ අත්අඩංගුවට ගන්න පුද්ගලයන් අත්අඩංගුවට ගන්න යනකොට මෞලවිවරු සඳහන් කළා අර හිටපු ආණ්ඩුකාරරු සාලි මහත්තයලා කතා කරලා කියලා තිබුණා ගන්න එපා මේ අපි බාර දෙන්නම් ගෙනල්ලා කියලා ඉවරලා බාර දුන්නෙත් නැහැ මොකුත් නැහැ. අවසානයේ බෝම්බකින් වැඩේ අවසන් වුණේ. ඉතින් මෙවැනි මේ අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක කරනකොට මුල් අධියරේ ක්‍රියාත්මක නොවුනොත් ඇතිවන තත්ත්වයන් කොහොමද කියලා දැන් පෙන්නලා තියෙනවා, ඔප්පු කළ තියෙනවා සාක්ෂි සහිතව. ඒ හින්දා දැම්ම නීතිය ක්‍රියාත්මක කළා මේ කටයුතු සිදු කරයි කියලා අප බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම නැත්තම් වෙන්නේ ප්‍රශ්න මොනවද කියලා දන්නව. මේ වුණාට අද දෙන SMS පණිවිඩය තීරේ දිස්වන්නේ නැති ඔබට SMS පණිවිඩයක් ලැබෙන්නට ඇති. ඒ අනුව තමයි කාන්තාවන් දෙදෙනෙක් වාර්තා වෙනවා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවෙච්ච ලොරි රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රෝහන් කුණසේකර මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වනවා SMS පණිවිඩයේ. අනුව මේ ඇතිව තිබෙන තත්ත්වයක් එක්ක තද වැසි සහිත තත්ත්වයන් මේ සියල්ලත් එක්ක තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයේ වේග සීමාවන් පනවා තිබෙන. ඉතින් වේග සීමාවන් අනුව ඔබේ ගමන යන්න ටාර්ටිව් වලට දෙන්න එපා අවස්ථාවක් ඔබේ ජීවිතවල ජීවිතය තීරණය කරන්න. අයහපත් කාලගුණය නිසා 80,014ක් පීඩාවට පත් වෙලා තියෙනවා. මේ වන අද පුවත්පතේ සිරස්සල වාර්තාව. නිවාස 851කට හානි, පුද්ගලයෝ 14,899ක් ආරක්ෂිත කඳුරු 42ක රඳවලා තියෙනවා. ගාල්ල මාතර පාසල් අදත් වහලා තින්නේ. හේමල් ගුණසේකර ආණ්ඩුකර්තුමාගේ ප්‍රකාශය උපුටා දක්වනවා. තද වැසි තත්ත්වය අද සිට අඩුවීමක් දක්ින්නට පුළුවන් කියලායි කාලගුණය දෙපාර්තමේන්තුව කෙසේ නමුත් සඳහන් කරන්නේ. මේ අද පුවත්පතේ සිරස්සල වාර්තාව කෙසේ වෙතත් ගාල්ල මාතර ගම්පහ කොළඹ කළුතර රත්නපුර කෑගල් යන දිස්ත්‍රික් වලට මේ ආපදා තත්ත්වය බලපෑම්මල කියලා තියෙනවා. ඔබට දර්ශන බලන්නට පුළුවන්. මේ වන විට පුද්ගලින්ගේ සංඛ්‍යාව 22,559ක් බවට පත් වෙලා තිනවා. ආපදාව එල්ල වෙච්ච පුද්ගලින්ගේ සංඛ්‍යාව අපි මේ දර්ශන කිහිපයක් ගෙනෙන්නම් විරාමයට යන්නට ඉස්සලා මේ වන්ට තියෙන තත්ත්වය මේ වර්ෂාවත් සමග ඔබ දකින්නේ. ඒ හින්දා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ තත්ත්වය නිසාවෙන්ම පීඩාවට පත් වෙන සිදුලා තිනවා. අද දවසේ බස්නාහිර දකුණ සබරගමුව මන්නාරම යාපනයේ දිස්ත්‍රික්වල ඇතම් ස්ථානවල වැසි ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය පැවසුවා. මේ එක්කම කළුතර කෑගල්ල ගාල්ල රත්නපුර දිස්ත්‍රික්වල ඇතිවෙච්ච වැසි හේතුවෙන් දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිත ප්‍රදේශ නායාමේ අවදානම් මතුව තිබෙනවා. දිස්ත්‍රික් 8කට පසුගිය දවස්වල ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක වර්ෂා තද සුළං තත්ත්ව නිසා පවුල් 20,817ක පුද්ගලයෝ 80,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ඒකම තමයි නායම් සිදුවියක ස්ථාන දිස්ත්‍රික්ක ලෙස දුහරේලිය, බදුල්ල, කෑගල්ල, රත්නපුර, මාතලේ කළුතර, ගාල්ල, මාතර, බදුල්ල, මහනුවර දිස්ත්‍රික්ක හඳුනාගෙන තිබෙන බව සඳහන් කරන්නේ. අදාළ දිස්ත්‍රික්වලට ප්‍රාදේශීය ලේකම්වරුන්ට නායම් ස්ථාන පිළිබඳ වාර්තා කිරීමට තිබෙනවා ඉඩ තිබෙනවා. ඒ අනුව ඒවා දැනුවත් කිරීම දැන්ටම සිද්ධ කරන්න කියලා සඳහන් කරනවා මේ සියලු වාර්තාවන් එක්ක.
මොහොතක් රැඳෙන්න ටිකිරි ඇතින්න මියයාම ඒකම ඊයේ දවසේ ශ්‍රී ලංකාවට ලැබෙන ණය මේ සියල්ල සම්බන්ධයෙන් අප තොරතුරු ගෙනීමට සූදානම් මේ විරාමෙන් අනතුරුව. නොවැම්බර් 10 ගෝඨාභයට ජම්පරේ අඳන්න සජිත් ප්‍රේමදාස පිටිපස්සට යන්නේ නැහැ කියන කාරණාව මතක් කරලා දෙනවා. අද සිදු වී තිබෙනදී තමයි බලවත් ධනවත් අයට එක නීතියක් දුප්පත් දුබල අයට තව නීතියක්. මේ රාජ්‍ය ආද ආරක්ෂාව ඉල්ලනවා, මේ රාජ්‍ය ආද රැකවරණය ඉල්ලනවා, මේ රාජ්‍ය ආද නිදහස ඉල්ලනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුම් අපට ඕන වෙන්නේ සඳහා. හරිත තේ සාරයෙන් අනුන හඳුන්වා දෙන සේරි ග්‍රීන් ටී ඇන්ටි රින්කල් ෆේස් වොෂ්. සම අභ්‍යන්තරයේ මෙන්ම සම මතු පිටද සක්‍රීයව ක්‍රියා කර සමට හිතකර pH අගය තහවුරු කරමින් සමේ තෙතමනය රැකදෙන අතර එහි අඩංගු ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් සම රැලි වැටීම පාලනය කර තරුණ පෙනුම රැකදෙයි. සේරි ග්‍රීන් ටී ෆේස් වොෂ් ඔබ තවත් ලස්සන කරයි. වෙජිටේරියන්ද? නෑ, ඔව් කැරට් තමයි කැමතිම. අර ඇයි පාලෙද්ද? එතකොට බොන්නේ? බොනවනං බොන්න තේ තමයි අංකල්. ඔය රෝසා. රෝසා කිව්වේ අංකල්? එදර හිටිය රෝස කැකුල රෝසද? ජනපතිවරණ පුරාණයේ සමග ජනාධිපතිවරණයේ වඩා පුළුල්හා විශ්ලේෂණාත්මක ආවරණය ඔබේ තීන්දුව 2009 විශේෂ අතිරේකය දැන් දිනපතා අරුණ සමග SLT ස්පීඩ් අප් සමාරියාද බණ්ඩාර වෙල සිට නූරේලිය ගම්පුල මහනුවර පසු කරමින් කුරුණෑගලට හෙට කුරුණෑගල සිට ගල්ගමුව අනුරාධපුර වවුනියාව පසු කරමින් ත්‍රිකුණාමලයට මුණ කැමනේ. ඉතින් හොඳයිනේ. ගුණයි කියලා හැමදාම කන්න පුළුවන්ද? අපි ගුණට කැමති වුණාට දඟේ වාස රසට නෝ වෙලකඩ පවුඩර් මික්ස් එක කොහෙලා හදමු ක්‍රිස්පි විදියට. Dialog per day home broadband router then ₹1.25 සිට Dialog අනාගතය ආදායි. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙෙම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දවාලේපණය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. මේන් කැරක්ටර් එකට මෙයාවමනේ ගන්නෙ. අපි සපෝටින් නිලියෝ. අක්කි සංතියක් පේනවනේ. නයනතර අක්කි, නයනතර නංගි. ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනේ. රහසක්? දිදුලන්න බබලන්න. හිත ලස්සන නම් ඕන කෙනෙක් දිදුලනවා බබලනවා.
අංකිකේ අධිවේගී අභිෂේකයේ සිල්ටි ස්පීඩ් අප් සමාරිය 2019 ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරා යාම වළක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය ඕල් අවුට් රෙදි සෝදන දීරය සෝරි පරක්කුණා වීසා ඉන්ටර්වියු තිබ්බාද බෑන්ක් එකටත් යන්න උනා හොලිඩේ එකක්ද දුව ඕස්ට්‍රේලියාව යනවනේ ඉගෙන ගන්න බෑන්ක් ලෝන් එකකුත් දානවා ඒකට සිරි ආයේ මොකටද රටේ යවන්නේ ළමයින්ද ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් මේ තියෙති ඉදත් කොවන් ඔස්ට්‍රේලියානු රජයේ විශ්වවිද්‍යාලයේ මෙරට සම්ප්‍රාප්තියත් සමග දරුවන්ගේ උසස් අධ්‍යාපනය නිපුණතාවයකින් සහ නවීනතාවයකින් යුක්තව දැන් සුරක්ෂිතයි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය ශ්‍රී ලංකා ටෙලිකොම් සංවිධානය කරන ස්පීඩ් අප් පාපැදි සමාරිය 2019 පිරිමි පාපැදි තරඟය සැප්තැම්බර් 24 වෙනිදා කොළඹින් ආරම්භ වී දින 5කට පසු සැප්තැම්බර් 28 වෙනිදා දඹුල්ලට දින දෙකක කාන්තා පාපැදි තරඟය සැප්තැම්බර් 27 වෙනිදා කොළඹින් ආරම්භ වී කුරුණෑගල හරහා 28 වෙනිදා දඹුල්ලට ප්‍රථම වරට පැවැත්වෙන කනිෂ්ඨ පාපැදි තරඟය සැප්තැම්බර් 28 වෙනිදා දඹුල්ලේ සිට හබරණ හරහා නැවතත් දඹුල්ලට දිවයිනේ අති දැවැන්තම පාපැදි සමාරියේ අත්දැකීමට ඔබත් එක්වන්න ලංකාදීපේ මණ්ඩලයට මේ යෝජනාව ගෙනෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවම පුවත්පතේ වාර්තාවේ දක්වා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ ඉල්ලීම මත එය සිද්ධ වෙනවා කියලායි පුවත්පත කියන්නේ. ඒ අනුව පිටකොට්ටේ සිරිකොතේදී අද මේ සිදුවීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරනවා. 2019 ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට නිල වශයෙන් තෝරාගත්තයින් පස්සේ ඒ ප්‍රකාශයට පත් කිරීම සඳහා ජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වර 3ට පක්ෂ මුලස්ථානයේදී රැස් වෙනවා. ඒකම එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ නමේ එක වගන්ති අනුව අපේක්ෂක නම් කළත් ඒකමතික තීරණයක් ලෙස ඒ ප්‍රකාශයට පත් නොවන්නේ නම් නාම යෝජනා මණ්ඩලයකින් නම් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මේ අතර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වන අපේක්ෂක ලෙස නිල වශයෙන් ප්‍රකාශ කරයන් පස්සේ සජිත් ප්‍රේමදාස මහතාට පූර්ණ සහය දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ සියලු දෙනා තීරණය කළා තියෙනවා. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ විදිහට දැනට ඉන්න මනෝ ගණේෂන්, රිෂාඩ් බදුදීන්, ඒ වගේම ජාතික හෙළමේ පාට්ලි චම්පික රණවක, ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රාජිත සේනාරත්න, කඳුරට ජනතා පෙරමුණේ නායක පල්නි දිගම්බරම් යන මහතුරු මේ සියලු දෙනා එකට ඇවිලා සජිත් අපි එනවා, සජිත් එක්ක එනවා කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිද්ධ වෙවි. මේ අතර තමයි ඊයේ මතුගම පැවැත්ුණේ සජිත් එනවා තවත් රැලියක්. අපි යමු හේට. රාජපක්ෂලත් එක්ක අපිට බේරගන්න එක ගනුදෙනුවක් තියෙනවා. අන්න ඒක 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට කිව්වා, මුන් පට්ටපල් හොරු ටිකක් අහිංසක ජනතාව මරලා දැම්මා, මුන්ට දෙන්න ඕන දඬුවම් දෙන්න වැඩසටහනක් හදන්න කියලා. ඒක කරගන්න අපේ ගාව හිටපු කාලකන්ණි ඇමතිවරුත් මේ වැඩේට ඉඩ දුන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස ආදරණීය නායකයා මේ රටේ නියත ජනාධිපතිවරයා විදියට පත් කරාට පස්සේ රාජපක්ෂ කල්ලිය ඉන්න මේ කාලකන්ණි හොරු ටිකට දෙන්න ඕන දඬුවම් ටික දෙනවා. ගෝඨාභය බේරි බේරි හිටියට 2019 නොවැම්බර් 10 ගෝඨාභයට ජම්පරේ අඳන්න සජිත් ප්‍රේමදාස පිටිපස්සට යන්නේ නැහැ කියන කාරණා මතක් කරලා දෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා අපේක්ෂක වශයෙන් නම් කරන්න තීන්දුව කරලා තියෙනවා කියලා අපේ වීඩියෝ ලැබුණාම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අයියට කියනවා, අයියේ වැඩේ අප්සෙට්, සජිත් කාර්යයට අපේක්ෂකත්වයේ ලැබෙන්නේ නේද යන්නේ අයියේ කියලා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා, කරන්න දෙයක් නැහැ මල්ලියේ, බබා මටත් පුළුවන් කියලා ඇමරිකාවේ පුරවැසියෙක්ම ලබා ගන්න වංගුවක් හොයපන් කියලා කියනවා. බ්ලූ පාවලම ඇප්ලිකේෂන් දාලා ඉවරයි ඇමරිකාවට. මේ පණිවිඩය ලැබුණාට පස්සේ සජිත් ප්‍රේමදාස වනාහි කාගේවත් රූකඩයෙක්වත් පඹයෙක්වත් නොවේ. කොන්දේසි සහිත දේශපාලන ගමනකට සජිත් ප්‍රේමදාස කිසි දවසක කිසිසේත්ම ලැස්ති නැති කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කවුරු හරි උත්සාහ කරනවා නම් මාව පඹයෙක් හැටියට සලකලා, රූකඩයෙක් හැටියට සලකලා, ඒ රූකඩ සෙල්ලම් නඩන්න, ඒ රූකඩ සෙල්ලම් නඩපු කාලේ ඉවරයි. මේ රට පඳ ගාලක පටලවපු කාලේ ඉවරයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පළවෙනි වතාවට කිසිම කොන්දේසියකට කිසිම යටත් වීමකට වහල් වෙන්නේ නැතුව මේ රට ගොඩනගා
දවසේ මවබිම් පුවත්පතේ ඇතුළු පිටුවට යනවා ගුරුදින විග්‍රහය රනිල් කපෝති වෙයිද මේ ඔක්කොම හරහා කියලා තමයි එහි විමසන්නේ. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වුණෙන් පස්සේ ජනාධිපති සටන දිනන්ලා ඊළඟට ආයෙත් මේ රටේ අගමැති වෙන්නේ රනිල් නම් ජනතාව ඒකට ඉඩ දෙවි කියලා හිතන්න අපහසුයි. රනිල්ගේ වසර 4ක පාලනේ ජනතාවට තිත්ත වෙලා කියලා කියන්නේ මේ පුවත්පත් වාර්තාව. ඉතින් රනිල්ගේ වසර 25ක UNP පාලනේ පාක්ෂිකයන්ට වහකදුරු වෙලා ඒ නිසා ජනාධිපති සටනේ සජිත් ජනතාවට සහ UNP පාක්ෂිකයන්ට පැහැදිලි සඳහනක් කළ යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් සජිත් ජනපති වුණොත් මේ රටේ ඊළඟ අගමැති කවුද යන්න සහ UNP නායකයා කවුද යන්න අනිවාර්යෙන් කිව යුතුයි කියලා ඔහු කියනවා. මේ අතර ගෝඨාභය කියන්නේ පක්ෂ දේශපාලනේ තෙම්පරාදු වෙච්ච කෙනෙක් නෙවෙයි. ඔහු ලංකා ඉතිහාසයේ ප්‍රසිද්ධ ආරක්ෂක ලේකම්වරයා කිව්වොත් වැරදි නෑ. රාජ්‍ය සේවයේ ලේකම්වරයෙක් කිසිදා නොකළ දේවල් ඔහු කළා. විධායක ජනාධිපතිවරුන් පස් දිනක යටතේ ඉවර කරගන්න බැරි වුණු යුද්ධය ඉවර කළේ ඔහු ආරක්ෂක ලේකම් තනතුර යටතේ. නාගරික සංවර්ධන ලේකම් හැටියට මෙතෙක් නොවීරු සංවර්ධනයක් ඔහු ඇති කරා කියලාද මේ සටහනේ දක්වා තිබෙනවා. කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහත්මය බලයට පත් වුණොත් ඇත්තටම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාමද කොහෙද මංගල සමරවිර මහත්මයා ඉන්නව කරු ජයසූරි මහත්මයා ඉන්නව රාජිත් සේනාත් මහත්මයා ඉන්නව සුළු පක්ෂ වෙනුවෙන් පාටලි චම්පිකරණක මහත්මයා ඉන්නව කී දෙනෙක් ඉන්නවද එහෙම වෙයිද මොකක්ද වෙන්නේ අපි දන්නේ නැහැ කියන්නේ හැබැයි පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් දැනටමත් පඹෙක් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහතා කියලා කියනකොට පඹ ගාලක හැබැයි පැටලිලා ඉන්නවා කියලා කියන්නේ ඊට පස්සේ ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා. අපි එයටත් යොමුෙමු. මේ එකම තමයි රණවිරුවන්ගේ විශ්‍රාම වැටු ප්‍රශ්නය තමන් බලයට පත් වුණොත් විසඳනවා කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. මම දන්නවා මම බාර ගන්න වෙලාවේදී විෂමතා විශාල ප්‍රමාණයක් තිබුණා. ඒ විෂමතා සියල්ලම වගේ මට කරන්නට ඉතුරු වෙලා තිබුණේ ඇත්තටම අවුරුදු 55න් විශ්‍රාම යන වෙලාවේදී ඒ තමුන්නාන්සලා ඉල්ලපු ඒ දිගටම ලබා දෙන්නට විතරයි ඉතුරු වෙලා තිබුණේ. මොකද ඒ අවස්ථාවේදී මට එපමණ ප්‍රමාණයක් ඒ තත්ත්වයට පැමිණලා තිබුණේ නැහැ. මා සෑම විටම රණවිරුවෙකු හැටියට සලකමින් තමුන්නාන්සලාව සෑම විටම බලා ගන්නා බව මම සාතික වෙනවා. අපි දන්නවා පසුගිය කාලය තුල විවිධ අඩත්තේට්ටම් වලට රණවිරුවන්ව ලක් කරා අභූත චෝදනා ගෙනල්ලා අපේ බුද්ධි සේවාවන් සම්පූර්ණයෙන්ම විනාශ කළ දැම්මා. බුද්ධි නිලධාරීන්ව හිරේට දැම්මා. මගේ රජයක් යටතේ කිසිම රණවිරුවෙකුට කිසිම දෙයක් වෙන්න තියන් ඉඩ තියන් මේ නැහැ කියන රට වෙනුවෙන් අවංකව සේවය කර තමුන්නාන්සේලාව සෑම විටම බලා ගැනීම මගේ යුතුකමක් ලෙසට මගේ වගකීමක් හැටියට මම සලකන බව. මේ අතර තමයි අද මවබිම් පුවත්පත වාර්තා කරන්නේ. ආබාධිත රණවිරුවන්ට දෙන වැටුප් යැපෙන්නන්ට දෙන්න බෑ. මුදල් ඇමති මංගල සමරවිර මහතා කියන්නේ අබත් රණවිරුවන් සඳහා ලබා දෙන වැටුප් සියලු දීමන ඔවුන් මියගිය පසු යැපෙන්නන්ට ලබා දීමට හැකියාවක් නැති බව මංගල සමරවිර මහතා ප්‍රකාශ කර සිටියා. ඉතින් ඒ අනුව ගත්ත තීරණය මොකක්ද කියලා ඔහු පැහැදිලිවම සඳහන් කළා තියෙනවා අද දවසේ වාර්තාව. මේකම ගෝඨාභය රාජපක්ෂ මහතා ලලිත් කුගන් මීලඟ නඩුවට නොපැමිණීමට ඒ සම්බන්ධයෙන් අතුරු නියෝගයක් නිකුත් කළ තියෙනවා. ලලිත් කුගන් අතුරුදන් වීම සම්බන්ධයෙන් මීළඟ නඩු විභාගයේ සාක්ෂි ලබා දීම සඳහා පෙනී සිටීමට නියෝග ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම නඩු වාරයට සහභාගී නොවීම සඳහා පෙරේද අභියාචන අධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කළා. ඒ අනුව මේ අතුරුදන් වීමට දාලා මීළඟ නඩු විභාගයේ යාපනයේ මහේශාත් අධිකරණයේ සිකුරාදා කැඳවීමට නියමිතයි. අද දවසේ රසපුවත්පතේ වාර්තාව. ඉතින් ඔහු යාපනයට යන එක බයයි කියලා යාපනයට යාම අවදානම් සහගතයි කියලා තමයි මේ ඉල්ලීම කරලා තියෙන්නේ. ඉතින් කෙසේ නමුත් මේ අවස්ථාවේ තියෙන තත්ත්වයත් එක්ක අද රසපුවත්පත මේ තොරතුරු වාර්තාවේ දක්වලා තියෙනවා. මේකම තමයි අපි එන්නේ අද තවත් සිරස්තර දෙකකට. උතුරේ බොදු උරුමයන් රැක ගැනීමට මුලතිව්වල පදිංචියට යන්න තීන්දුව තීරණ කළ බව ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ සඳහන් කරනවා. පොලිස් නිලධාරීන් බලා සිටියදීම ඉකුත් 22 දින මුලතිව් ගුරුකන්ද පුරාණ විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා මතට නැගුණු පිරිසට එරෙහිව මේ වනතුරුත් නීතිය ක්‍රියාත්මක වී නැති බව සඳහන් කරනවා. දවසේදී එහි දායක ස්වභාවී ලේකම් මනිල් කරුණරත් මහතා වාහන කිහිපයක් පූසාරිවරුක ප්‍රධානත්වයෙන් පැමිණි 80ක පමණ පිරිසක් මේ විදිහට බාගයක පමණ කාලයක් රූපගත කරගත්තා. බුදු පිළිම වහන්සේට නැග්ගා. විහාර භූමි ආරක්ෂක පොලිස් කණ්ඩායම හිටියා. මේ සියල්ලත් එක්ක තමයි මේ ගැන කතා කරන්නේ නැත්තේ. ඉතින් ගලගොඩත් ඥානසාර හිමියන් ප්‍රකාශයක් කරමින් කියන්නේ මුලතිව් මහේස්ත්‍රාත් කටයුත්තත් එක්ක
මුලතිවල පදිංචියට යන තීරණය කරා කියලා මේ උරුමය රැකගන්න. මේ අතර නීතිය නවන්න ව්‍යවස්ථාව උපයෝගී කරගෙන තියෙනවා දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කරන්න. එක්සත් ජාතික පක්ෂයේ නීතිය අවනීතිය කරන බව හිටපු අගවිනිසුරු සරත්යෙන් සිල්වා මහතා කියනවා. ඔවුන් මේ ඒ අනුව ඔහු සඳහන් කරන්නේ තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය නීති අවනීතිය කරමින් ඉන්නෝ දිල්රුක්ෂ ඩෑස් වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශයත් එක්ක මේ පැහැදිලිවම පේන්නට තිබෙනවා කියලා. අපි යමු මේකම විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශයකට ඊයේ දවසේ කරන ලද. අපිට ජීවිතය තෝරගන්න වෙන්නේ තිබෙන යථාර්ථයනුව වඩාත්ම සුදුසු තේරීම. පරමාදර්ශී උත්තරයක් ලැබෙනවා නම් හොඳයි. පරමාදර්ශී උත්තරයක් නොලැබෙන යථාර්ථේ වඩාම සුදුසු උත්තරයට අපිට යන්න වෙනවා. ඒ නිසා තමුන්වහන්සේලා අපිට මේ වෙලාවේ බණ කරන ඉතිහාසය මෝස්තරකාර තේරීම් වලට මනං කල්පිත තෝරා ගැනීම පසුපස්සේ හඹා යන මනෝරාජික ජන සමාජයක් වෙන්නේ නැතුව දීතිබෙන යථාර්ථය පාමුල තිබෙන වඩාත්ම සුදුසු තෝරා ගැනීම මේ රාජ්‍ය අද ආරක්ෂාව ඉල්ලනවා, මේ රාජ්‍ය අද රැකවරණය ඉල්ලනවා, මේ රාජ්‍ය අද නිදහස ඉල්ලනවා, මේ රාජ්‍ය අද සිංහල දෙමළ ජන සමාජයන් මිති මුස්ලිම් ජන සමාජයන් නි සජීවී එකමුතුව ඉල්ලනවා, මේ රාජ්‍ය අද බලවත් ආර්ථික පරිවර්තනයක් ඉල්ලනවා, මේ රාජ්‍ය මේ උපාය මාර්ග වශයෙන් වැදගත් තැනක පිහිටපු රට, මේ රාජ්‍ය තමන්ගේ ස්වෛරීත්වය බිලි නොදෙන නායකයෙක් ඉල්ලනවා, කවර බලවතෙකුටවත් ජාතික රාජ්‍ය බිල්ලට නොදෙන නායකයෙක් ඉල්ලනවා, ස්වෛරීත්වයට පණ ඉල්ලනවා, රණවිරෝ දිවිපුදා නිර්මාණය කර දුන් ඒකීය භාවය රකින නායකයෙක් ඉල්ලනවා. ගෝඨාභය රාජපක්ෂ මැදිදුම් අපට ඕන වෙන්නේ සඳහා. මේක තමයි මේ දවස්වල ඔබ ගියෝතින් දකින්න පුළුවන් දේවල්. මේ චාරූපය බොහෝ දේවල් කියනවා. අද පුවත්පත්සේ රසල ඉංග්‍රීසි පුවත්පතේ වාර්තා කරන්නේ මේ අම්මා කෙනෙක් ගිහිල්ලා තමන්ගේ සේවය ඉෂ්ට සිද්ධ කරගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට. මෙන්න දකින බෝඩ්ලෑල්ල ප්‍රාදේශීය ලේකම් නෑ, සහකාර ලේකම් එයත් නෑ, ගණක අධිකාරික එයා කොහොමත් නෑ, සහකාර අධ්‍යක්ෂ ක්‍රමසම එයා නෑ, පරිපාලන නිලධාරි කොහොමත් නෑ, නිලධාරීන් නෑ, රාජ්‍ය සේවා නිලධාරීන්ගේ වැඩවරම් මැද දමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණීමක්. අහෝ ඛේදයකි දුකකි, කවුරුත් නැත මේ වෙලාවේ කියලා කියන්න සිද්ධ වෙනවා. ඔවුන් සියල්ල වර්ජනීක ඉන්න බව පසක් කළ යුතුයි. වැඩ කරගන්න යන්න එපා. ඒතකොට අපිට වැඩක් තියෙනවනේ, ගෙදරට වෙලා ඉන්න එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් සෑහෙන අමාරුවෙන් මෙහෙම ඉඳලා මේ සියල්ල විඳගෙන කම්කරු අයිතිවාසිකම් දිනාගෙන ගිය කෙනෙක් පහුගිය කාලේ ඇමතිවරු එක්කමයි හිටියේ. ඔවුන් සමගමයි රට සවාරි ගියේ, සියලු සවාරි ගියේ. හැබැයි දැන් කියනවා රාජිත දීපු පොරොන්දු තාම ඉෂ්ට වෙලා නැහැ කියලා. දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට අපි ලෑස්ති. රජයේ හේත නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහත්මයා කියනවා ආණ්ඩුවත් එක්ක ඉඳලා ආණ්ඩුවට රෙහිම ආපව වර්ජනයකට යන සුදන. ඉතින් ආණ්ඩුවේ අවසන් කාල වකවානුවේදී දේශපාලනයත් එක්ක ඉඳලා අවසාන මොහොතේ ආපහු පාරක් මත හිතෙන්නේ නම් මතක් වෙලා කියලා තමන්ගේ හිතවතුන් ටික එහෙම නැත්තම් ඔවුන්ව බලයට ගෙන ආපු අනිකුත් සහෝදරයෝ ටික. මේ වෙලාවේ අද ලංකාදීපුවත් පතේ සිරස්සලේ රටට තරුණ නායකත්වයක් ඕන. පවුලක කීප දෙනෙකුට මේ රට ගොඩගන්න බෑ. ඇමති පාර්ලි චම්පික රණෝක මහතාගේ ප්‍රකාශය ගෙනෙන්නේ තරුණ නායකත්වයක් අවශ්‍යයි. රට ගොඩනැගීමට නම් එක පවුලක පුද්ගලයෙකුට මේක කරන්න බෑ, කීප දෙනෙකුට කරන්න බෑ. මේක තරුණ නායකයෙක් ඇවිල්ලා මේ රට ගොඩගන්න ඕන. ඒ වෙනුවෙන් තමයි කැපවීම කළ යුත්තේ කියලා සඳහන් කරනවා. මේ අතර ගෝඨාභගෙන් රණවිරුවන්ට සතුටුදායක පිළිතුරක් කියලාද රණවිරුවන්ගේ ආශිර්වාදය ලැබුණා කියලා වාර්තා කරන්නේ දිවයින පුවත්පතේ ඡායාරූප වාර්තාව ඊයේ දවසේ. සිංහකොඩිය අරගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සුබ පැතුම් දක්වන්නට ඊයේ දවසේ ආපු පිරිස තමයි මේ දක්වන්නේ. ඉතින් ඒ අනුව මෙහි ඡායාරූප වාර්තාවත් එක්කම කියන්නේ ඊයේ දවසේ ඔවුන් කර ප්‍රකාශය ඔහු බලයට පත් වුණොත් රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ලබා දෙනවා කියලා පෙර සදහන් කළා කිව්ව ආකාරයටම ඒ ඊයේ දවසේ පැවතිච්ච උත්සව අවස්ථාවේදී තමයි මේ සම්බන්ධයෙන් සඳහන් කර සිටියේ. මහජන නියෝජිතව රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඊයේ දවසේ රණවිරු පවුල් සංවිධාන හමුව මේ පැවැත්ුණේ. දිවයින සියල්ල එසේ වාර්තා කරනකොට අප ගම් අතුර සම්බන්ධයෙන් තත්ත්වය, මේ වනට ඇතිව තිබෙන අයහපත් කාලගුණයේ තත්ත්වය සම්බන්ධයෙන් ඔබට තොරතුරු ගෙනාවා. අපි යනවා අනුර කුමාර දිසානායක මහත්මයාගේ ප්‍රකාශයකට ඊයේ දවසේ. ඒ අනුව කියන්න පුළුවන්ද වංචනිකයන්ට දඬුවම් දෙනවා කියලා කියන්න පුළුවන්ද මේ එන ඕන අපේක්ෂකයෙකුට මේ ඔහුගේ ඇසීම? එක්සත් ජාතික පාක්ෂිකයෙකුට ගමට ගිහිල්ලා කියන්න පුළුවන්ද අපි වංචාව නතර කරනවා, අපි වංචනිකයන් දඬුවම් දෙනවා කියලා? ඔයගලන්ට පුළුවන්ද ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයි කාට හෝ ගිහිල්ලා කියන්න රටේ පුරවැසියන්ට අපි හොරකම නතර කරනවා, හොරුන්ට දඬුවම් දෙනවා කියලා? ඒ නිසා මේ පාලකයන්ට වංචාව නතර කරන්නත් බෑ, වංචනිකයන් දඬුවම් දෙන්නත් බෑ. අපි එකක් ඔබට කියනවා, අපි පාලනය ගොඩනගන්නේ කාගෙන්වත් පිළිගන්නේ හෝ කාටවත් හිංසා කිරීමේ අරමුණින් නෙවෙයි. ඒ නිසා ඔවුන් සියලු දෙනාට තමගේ පරම්පරාවෙන් යමක් ලැබී තිබෙනවා නම්
ඒ නීත්‍යානුකූල උපයා ගන්න ලද සියලු දීපලේගල උන තියාගන්න පුළුවන්. නීති විරෝධී උපයා ගන්න ලද සියලු දීපල යලි පවර ගන්න පාලනයක් අපි. ඒ කළ හැක්කේ කාටද? ඒ කළ හැකි වන්නේ වංචාවට දූෂණයට හවුල් නොවුණු දේශපාලන ව්‍යාපාරයකට පමණයි. කිසිදු වංචනිකයෙකුට තව වංචනිකයෙකුට දඬුවම් දෙන්න බෑ. කිසිදු සොරෙකුට තව සොරෙකුට දඬුවම් දෙන්න බෑ. දැන් ගොඩාක් අහිතුව 2015 මේ ආණ්ඩුව හදාගත්තේ වංචනිකයන්ට දඬුවම් දෙන්න කියලා. හැබැයි 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා මහා බැංකුව කොල්ල කෑවට පස්සේ රනිල් වික්‍රමසිංහලාට වංචනිකයට දඬුවම් ලබා දීම සඳහා තියෙන සදාචාරාත්මක අයිතියක් තදනේ. මතක තබා ගන්න. ඉදිරියටනම් අපි නීතිය සහ විධානයේ ආධිපත්‍ය නිශ්චිත පරිදි තහවුරු කරන්න ඕන. අද මොකද සිදුවී තිබෙන්නේ? අද සිදුවී තිබෙනදී තමයි බලවත් ධනවත් අයට එක නීතියක්, දුප්පත් දුබල අයට තව නීතියක්. ඒ නිසා ධනවත්ද බලවත්ද දුප්පත් දුර්වලද කියන ભેදකින් තොරව සෑම දිනකටම සාධාරණ ලෙස නීතිය ඉටු වෙන රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ඕන. අද දවසේ චාරුපු වාර්තා එක මෙතනින් නිහඬ පුට දක්වන්නේ මේ ටිකිරි ඇතින්න මිය යාම සම්බන්ධ චාරුපු වාර්තා දෙකක් අද ඩීල් නිවුස් පත්පත ඇතුළු පිටුවේ වාර්තා කරන මහනුවර ශ්‍රී දල්දා මාලිගාවේ පෙරහැරට සහභාගී වූ ටිකිරි ඇතින්න මිය ගොස් තිබෙනවා. කෑගල්ල රන්දිනිය එල් තිලකරත්න මහතාට අයිති ඇතින්නක් තිලකරත්න මහතා කිව්වේ ඇය මාළගය හිටියේ රන්දොලි පෙරහැරට සහභාගී වුණ ආඩම්බර ලීලාවෙන් පෙරහැර ගියා පසු ඇය තනි වුණා. නිදාගෙන ඉඳලා තියෙනවා. මම යන විට නැගිට්ටයි කවදා දම්බැල්ලින් බැඳලා තවන්නේ නැහැ. අපි කඹයකින් තමයි ඇතින්න බැඳලා තියෙන්නේ. තරමට හීල හිටියා. අවුරුදු 78ක් ජීවත් වුණා. මිය යාම හරිම දුකක්. ඉතින් අවසාන භාගයේ දත් ගෙවී යාම නිසාවෙන් හපල ආහාර ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. දීර්මයේ ආහාර පමණයි ගත්තේ කියලා සඳහන් කරනවා. නමුත් චෝදනාවක් එල්ල වුණා. මෙතරම් ඇටකඩු කූඩුව පෙනෙන හස්ති රාජයේ ඇයි මේ පෙරහැර යවන්නේ කියලා. ඒකට පහුගිය කාලේ ඔවුන් පිළිතුරු ලබා දුන්නා. කෙසේ නමුත් ඇතින්න මේ ගොස් ඇති බව සඳහන් කරනවා. ලංකාදීප වාර්තාව කෝච්චි වර්ජනය කරන එක හොඳ, දුම්රිය වර්ජනේ තියෙන එක හොඳයි, දුම්රිය නැති වෙනවා හොඳයි කියලා හිතනවා. මේ වගේ කට්ටිය ඉන්නකොට කොටුව බෙලියත්ත මංගල ඉන්ටර්සිටි දුම්රියේ පාහරේ කෑලි ගලවගෙන කියලා කියන්නේ ලංකාදීපවත් අතේ සිරස්සලේ දක්ෂිණ අලුත් පිරිමි දුම්රියද මේක? නගරාන්තර දක්ෂිණ කියලා හඳුන්න නගරාන්තර සීගිරිගාමී දුම්රිය පෙරේදා ගමන් ආරම්භ කළා. එම දුම්රිය බෙලියත්ත දුම්රිය ස්ථානය දක්වා ළඟා වීමේදී දුම්රිය එක් මැදිරියක වැසිකිළියක් තුළ තිබිච්ච ජල විදින උපකරණ කොටසක් කිසියම් අයකු විසින් සොරකම් කරගෙන ගිහිල්ලා තියෙනවා. ලංකාදීපේ කියන්නේ ඉතින් මේක අලුත්ම කෝච්චිය. ඉතින් ගමන් ආරම්භ කළා විතරයි. ඉන්දියාවේ නානායනය කරපු S13 එකක් මේක. ඉතින් මේකයි අපේ තත්ත්වේ. ඉතින් මේ අපිට කෝච්චිය ඕන, අපිට ගමන් කරන්නට ඕන. මේවා හදාගෙන කකුල් උඩ තියාගෙන යන්නේ නැතුව, මිනිස්සු පුටුවක් උඩ කකුල තියන්නේ නැතුව හැමෝම ආදරෙන් කතා කරලා කෝච්චි යන අය අතර යම්කිසි අන්‍යෝන්‍ය සුහදතාවල මෙහෙම ගමනක් යන්න හදනකොට මේ වගේ පාහරිව ඉන්නවා කියලා මේ කියන්නේ. අපි යමු දුම්රිය වර්ජනයේ තොරතුරු ගෙනෙන්නට මේ අවස්ථාවේ. මේ වන විට තියෙන තත්ත්වය තමයි අපි දැන් වාර්තා කරන්නේ. හැමදාම අපි පරිප්පුව තමයි. ඉතින් ආයෝග ඉවර වෙන්නේ නැහැ. ආයෝග ඉවර වෙන්නේ මේ ආණ්ඩුව ඉවර වෙන්න ඕන. කෝච්චි ස්ට්‍රයික් කරන්නේ උන්ටයි ගහන්න ඕනේ. ඇයි ආණ්ඩුව අපකීර්තියට පත් කරන්නේ නැහැ? මේ ජනතාව නොම ගේවන්නේ මේ වැඩේ කරන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව මම හිතන්නේ මේ ආණ්ඩුව ඉවරද්දක් කියලා. ආණ්ඩුවට උමුණාවක් නැහැ මේ 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 ස්ට්‍රයික් කරන්න. මේකේ මේ රටේ ඉපදුනාට මං දුක් වෙනවා. ඒක මේ කියන්නේ මේ මුන් ඇහිලා කාලා ගන්නනේ යලෝ. මේ වර මේ රටවල් මම මේ පිටරට ඉන්න මිනිස්සේ. මේ ඒ වගේ මේ මේ ජරාව විදිහට මේවා කරන්නේ නැහැ. අතරමඟ තමයි දැන් ඉති වෙන කරන්න දෙන්නේ අතරමඟ. නියවන් දෙතින් රාජ්‍ය තමයි ඉති වෙනවෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට තමයි ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ. ලොකු මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැහනේ. ලොකු මිනිස්සුන්ට මේවා දැනෙන්නේ නැහැ. ඒක තමයි කතාව. අපේ ජනාධිපතිතුමා කොහෙද ඉන්නේ? ජනාධිපතිතුමයි ශිල්ප සේවා ප්‍රදර්ශනයට ගියා. විශ්වවිද්‍යාලයෙන් පිටත්වන උපාධිධාරීන් රැකියා ඉල්ල මහපාලි උද්ඝෝෂණය කරන ක්‍රමයක් රටේ ඇතිව තිබෙන්නේ මේ විද්‍යාවෙන් තාක්ෂණයෙන් පරීක්ෂණවලින් බැහැර වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් නිසා කියලා ජනාධිපතිතුමා කිව්වා. රසපුවත්පතේ චාරූප වාර්තාව කුරහන් ගලඹරනෝ මං කාලෙකට පස්සේ වෙන්නට ඕන. ජනාධිපතිතුමා අද දවසේ මේ චාරූප වාර්තාව ගෙනෙන්නේ එම ප්‍රදර්ශනයේ චාරූප අවස්ථාවක් චාරූපයක්. මේකම තමයි දිවයින පුවත්පත කියන්නේ නිසි ප්‍රහාර ගැන තොරතුරු ලැබිලා තියෙදි වලක්ව ගැනීමට පියවර නොගත්තේ ඇයි කියලා අධිකරණයේ අසන ප්‍රශ්නවල නිශ්චිත පිළිතුරක් සපයන කියලා සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ පූජිතගේ නීතිඥයන කිව්වා. පූජිත ජයසුන්දර මහත්මයාගේ නීතිඥයන කිව්වේ ඇයි ඔයාට මේ වැඩේ කරන්න බැරුණේ කියලා බොහොම සරලව කියන්න කියලා.
මේ කතාව එකම නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගන්න සෞඛ්‍යමති කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා කියලා කිව්වේ පෙරේද දවසේ. ඊයේ හෙළිදරව් වුණා නෑ එහෙම කැබිනට් පත්‍රිකාවක් දාලා නෑ කියලා. අද එය දිවයින පුවත්පතේ වාර්තාවේ ජනාධිපති කොමිෂමේදී හෙළි වෙන්නේ. ජනාධිපති කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා. උපුට අදක් කන්නේ මේ ගැන තොරතුරු වාර්තාව. ඉතින් මේකම තමයි රජ වෛද්‍යලාරින්ගේ සංගමය කියන්නේ අල්ලස් කොමිෂමවත් රාජිත ගැන සොයන් අල්ලස් කොමිසමට කොන්දක් නෑ කියලා නෙවිල් ප්‍රනාන්දු රෝහල තාමත් පෞද්ගලික අංශ තින් රජයේ වෛද්‍යලාරින්ගේ සංගමේ චෝදනා එල්ල කරනවා. එතුමා ඉතින් පස්සේ දොරෙන් යන්නේ ඉස්සරහ දොරෙන් යන්නේත් නෑ. අද දවසේ අරුණ පුවත්පතේ සිරස්තලය මේ අතර අපි යනවා මේ FM දෙරණ දඹදිව වන්දනා චාරිකාව ක්‍රියාත්මක වෙනවා. ඉතින්දා FM දෙරණ අහපු බොහෝ දෙනෙක් අම්මලා තාත්තලා දඹදිව යවන්න වාසනාව අරන් ලැබුවා. ඉතින් ඒ හින්දා මම මොකද්ද අද දවසේ වෙන්නේ කොහෙද අපේ අය ඉන්නේ කියලා හොයනවා. ඉතින් ඒ හින්දා මේ දර්ශන කීපය පෙන්වන්නට හිතුවා. ටීවී දෙරණ නරඹන ඔබ අපි කැඳවාගෙන එන්නේ ඉන්දියාව වෙතට. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයට මේ බොහොත වඩ විට FM දෙරණ දඹදිව වන්දනා වරම් හත්වන අදින ජයග්‍රහණය කරපු වාසනාවන්ත අම්මලා තාත්තලා ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් මේ මොහොතේ සිට අපේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙන් පිටත් වෙලා අග්‍රනගරයේ බලා පිටත් යන සූදානමින් ඉන්නවා. අග්‍රනගරයේ සිරි නැරඹීමෙන් අනතුරුව උතුම් වූ සංකස පුදුමින් බලා රැගෙන යනටත් අප සූදානමින් ඉන්නවා. මෙවර හත්වනි අදින ජයග්‍රහණය කරපු දඹදිව වන්දනා වරම් හිමි කරගත්ත වාසනාව දම්ල තාත්තලට හැකියාව උදා වෙනවා. අද දිනේ පටන් තථාගත බුදුපියන් වහන්සේ වැඩම කොට සිට දැන් පුරා දින 13ක් ඇතුළත වන්දනාමාන කර ගැනීමේ වාග්ය තමයි ඒ අයට උදා වන්නේ. බුද්ධගය කන්න පින්කම සමග දඹදිව වන්දනාවට උපත් වෙන්න ශාන්ති ට්‍රැවල්ස් අතුල්කොට්ටේ 0711 376 376. මේක මතක් කිරීමක් කරනවා. හදිස්සියකට ඔබ රට යනවා නම් අනිවාර්යෙන් පැය 3කට ඉස්සෙල්ලා යන්න. මේ වර්ෂාසයට කාලගුණයත් එක්ක කාලගුණ ඉදද දෙපාර්තමේන්තුව මේ වුණා තනාවෙක කියලා තියෙනවා. ඒ හින්දා ගුවන්තොටුපළ බලධාරීන් මේ මතක් කිරීම කරනවා අද දවසේ පැය 3කට කලින් එන්න කියලා. අපි කෙටි විරාමයකට ගිහින් එන්නම්. තවත් තොරතුරු අරගෙන අනාදිමත් කාලයක පටන් පරම්පරා ගණනකරුව රැකදුන් රත් සඳුන් සාරයෙන් වැඩි දියුණු කරන ලද සේරී රෙඩ් සැන්ඩල්වුඩ් ඇන්ටිමාක්ස් ෆේස් වෝෂ් සමට හිතකර pH අගය සහතික කරමින් සමේ තෙතමනය රැකදෙන අතරම සංකූලතා අවම කර ලප කැලැල් නැති නිරෝගී පැහැපත් සමක් ලබාදේ. සේරී රෙඩ් සැන්ඩල්වුඩ් ඇන්ටිමාක්ස් ෆේස් වෝෂ් ඔබ තවත් ලස්සන කරයි. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් රෝස සහ පිවිතුරු මල් සුවඳ විහිදුවයි. සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දැල්තින් සෝදාගත හැකිය. ඕල් අවුට් රෙදි සෝදන ධීරය. අදත් ඔම්ලට්නේ. ඉතින් ඔයා අසයිනේ. ඒ ඉස්සර කාලම ඇති වෙලා. විදිහ එක වුණාම ගුණ දෙයක් උනත් එපා වෙනවා. නෝ ඕල් කඩ පවුඩර් මික්ස් එක කරි ස්ටයිල් එකට ඔම්ලට් හදමු. දේවල් රසවත් කරන නෝ උම්බල කඩ පවුඩර් මික්ස් නියම උම්බල කඩ රස රුපියල් 25යි. Dialog per day home broadband router එක දැන් GB එකක් රුපියල් 25 සිට. Dialog අනාගතය ආදායි. Vegetarian ද? නෑ. ඔව්. කැරට් තමයි කැමතිම. කැරට්? ඇයි? පාවෙද්ද? එතකොට බොන්නේ? බොනවනම් බොන්නේ තමයි අංකල්. ඔය රෝසා. රෝසා කිව්වේ අංකල්? ඉදර හිටිය රෝසා කැකුල රෝසද? පෙම්මදිරා සාරු සාරු පිල මොටද රෝසා නැතුව රෝසා නැද තාත්ති? රෝසා කහට දත සිත උණුසුම් කර රස නහර පුබුදයි. කොත්තුමි ක්‍රිකල් ලෝකේ ෆන් එක ගන්න. ප්‍රේම කොත්තුමි ෆන් තමයි. It's good to know the truth. The Sunday morning. Every Sunday. Heels api neum wenne oba nisamai. Mage pawule hema denatama abiyoga jay ganna gatata sitata palaya jave shakti awashyai. Poshniya kirisari old kunin saha B vitamin athulu athyawashya poshaka samaga gatata sitata palaya javaya shaktiya dena nestamol. Sam Sri Lankiya Paulakama Jagrahane Shaktiya Nestle good food good life.
මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැ නේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙටම තියෙන සේලක් වෝටර්බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දැවාලේපනය සේලක් වෝටර්බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන් නේ ෆිනිෂ් එක තේරෙන්නේ. කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. මේන් කැරක්ටර් එකට මෙයවමනේ ගන්නෙ. අපි සපෝටින් නිලියෝ. අක්කේ සල්ෆියක් පේනවනේ. නයනතර අක්කී නයනතර නංගි. ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනේ. රහසක්? දිදුලන්න බබලන්න හිත ලස්සන නම් ඕන කෙනෙක් දිදුලනවා බබලනවා. රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා. සුභා දහමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේද සැමදා දිදුලන සමකට. නංගි ගමුක සෙල්ෆි එකක්. රුවේද සැමදා දිදුලන සමකට. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය ශ්‍රී ලංකා ටෙලිකොම් සංවිධානය කරන SLT ස්පීඩ් අප් පාපනිස්වාරිය 2019 පළාත් 9ම ආවරණය කරමින් පිරිමි පාපනි තරඟයේ සැප්තැම්බර් 24 වෙනිදා කොළඹින් ආරම්භ වී ඇඹිලිපිටිය, බණ්ඩාරවෙල, කුරුණෑගල, අනුරාධපුර හරහා වවුනියාව පසු කරමින් කිලෝමීටර 820ක දුරක් ගෙවා සැප්තැම්බර් 28 වනදා දඹුල්ලට දිවයිනේ අති දැවැන්තම පාපනි සවාරියේ අත්දැකීමට ඔබත් එක්වන්න. බුද්ධිමත් ඇගේ තීරණය ප්‍රී මාස්ටර්ලා. අපි හැමෝම කැමති. බයි. ගිනි ගමන. ඒ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. මං කිව්වේ මේ රට ගමන යන්න ගිනි පොලියෙන් කියලා. ඈ? චැම්පියන් සේව ගිනි පොලියෙන්. ගිනි පොලියෙන් ඉතුරු කරන ජීවිත සුපිරි. පෑනේෂියා බැංකුවේ කරන්න ඉදිරි. SLT ස්පීඩ් අප් සමාරියාද බණ්ඩාරවෙල සිට නූරේලිය ගම්පුල මහනුවර පසු කරමින් කුරුණෑගලට, හෙට කුරුණෑගල සිට ගල්ගමුව අනුරාධපුර වවුනියාව පසු කරමින් ත්‍රිකුණාමලයට. දෙරණ අරුණ ශ්‍රී ලංකස් බ්‍රෙක්ෆස්ට් ෂෝ. අමග අද දවස හොඳ දවසක් නේද? එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක්, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙක් නම් වෙනවා. ඉතින් මේ වෙලාවේ අපි යනවා අදරන වෙබ් අඩවියට. සිංහල වෙබ් අඩවි වෙබ් වා බලාගෙන ඉන්නවා. අද මෙන්න අද ඉන්නවා. හලෝ සජිත්, මම ඉන්නවා කියලා කිව්වම අපේ තිස්ස අත්තනායක මහත්මයාට. ඔව් තිස්ස තමයි කතා කරන්නේ. අපි ආය එකතුලා වැඩ කරමු. කූටලේකණයක් හදන්න එහෙම තියෙනවා නම් මට කියන්න, මං එන්නම් ওই පැත්තට කියලා කිව්වා කියලා කියන්නේ වෙබ් වා කාටුනේ. මෙන්න හුරේ රහසන්ත විජේනායක කාටුනේ. UNP ජනාධිපති අපේක්ෂකත්වයේ සජිත්ට දෙන්න කොන්දේසි දාලලු. අඬන්න බෑ, මැරෙන්න වගේ ඒවද මන් දන්නේ මේ කරන්න කියලා අරුණ පුවත්පත කියනකොට මෙන්න මෞබින් පුවත්පත මාර්සිපාල MD විරත්නේ කාටුනේ. වෘත්තීය මට්ටමේ නායකත්වයක් රටට අවශ්‍යයිලු. ඔව් 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 ඔය ඉඳලා හිටලා කරන විහිළු මදේ. වෘත්තීය මට්ටමේ විහිළු ඕන කොහොමත් ඔය පොඩි පොඩි විහිළු වලින් බෑ මේක කරන්න. මේ අද දිවයින කාටුනේ මේ සුළඟ දැඩිවේ කියලා කිව්වම මහින්ද මහත්මයා කියලා ගස් ටික එහෙම පොඩ්ඩක් වටේ බලනවා. මේ පොල් ගස් එහෙම නිකන් කොහෙන් පාත් වෙයිද දන්නේ නැහැ, වලු පිටින් පාත් වෙයිද දන්නේ නැහැ ඉස්සරහට එන විදිහත් එක්ක කියලා. අද ශ්‍රී සමයම් පද්මශ්‍රීගේ පක්ෂේ නායකකම ඕනි, අගමැතිකම ඕන, විධායකය අහෝසි කරන්න ඕන, බලය බෙදන්න ඕන, ආරක ඕන, මේක ඕනලු අපේක්ෂකකම දෙන්න. විලියම් ගොපල්ලව මතක් වුණා සර් කියලයි කියන්න තියෙන්නේ. ආපහු නම මාත්‍රික ජනාධිපතිවරයෙක් වගේ කෙනෙක්ද එජ අපි කියන්න යන්නේ. මේ අද සරදම් සජිත් තිස්සටත් ආරාධනා කළා. ඉබ්බදියේ දැම්ම වගේ වෙයිද දන්නේ අද ඇන්නෑ කිව්වලු. මෙන්න තිස්ස ඒවා විසිනා වැස්ස. දංගෙඩිය තියෙනවා, කඩුව තියෙනවා, පහයි ඊළඟට කියලා තමයි කියන්න වෙන්නේ. අද දවසේ දංගෙඩි කඩු මුකුත් වැඩක් නැහැ. අද ඉතින් ජනාධිපතිතුමා කියපු ඒවා කරන්න බෑ. එල්ලන්න හිටියා, එල්ලන්නත් බැරි වුණා. වැඩක් නැහැ. කඩුව ගැන කතා දාසකී කාටුනේ. මෙන්න මේ අතරේ කපන්න බැරි අත ලෙව කනවා. අද මේ කතාව අපේ ඉතිහාසයේ උපහරණ ගෙන දෙනවා කියනවා. ඉතින් මේ වගේ තමයි අද අපේ අගමැතිතුමා බැලුවා. දැන් බෑ එන රැල්ල හරි නැහැ, රැල්ල වැඩි. ආ සජිත් ඔයාගේ නම මමම කියන්නම් අද කෘත්‍යාධිකාරියේදි කියලා කපන්න තිබිච්ච පිහිය පැත්තක දාලා අද අත ඉඹිනවා කියලා කියන්නේ. සුවාරිස් දාස අපුලාන මේ සුවාරිස්ලා මේ දවස්වල ගම් වතුරේ බැහැගෙන ඉන්නේ. ගෙදර තියෙන අඩුම කුඩුම ඔක්කොම අරගෙන යන්නේ කොළොම්පුරේ. ශ්‍රියා කොළොම්පුරෙත් බොහෝ තැන්වල යට වෙලා තියෙනවා වතුර බහින්න නැති හින්දා.
අපි වෙලා බලමු. Dove conditioners ආවේමෙන් පොර කෙස් කලඹකට 100% පෝෂණීය සත්කාරයක්. මේ අද දවසේ Facebook කාටුනිය ඔන්න සජිත්ගේ බලාපොරොත්තු ඉටුවෙන් ලකුණු රවි ගැපලගේ වෙලද පිස්සුද බම් පැත්තක ඉඳන් රවණවලු ඔන්න හොඳටම කියලා කියනකොට අද දවසේ ජනාධිපති සටන කියන අපේක්ෂක සටනින් බැහැලා එන සජිත් ප්‍රේමදාස මහත්මයා ජනපති සටනට යන්නට සූදානම් වෙනවා වන්තාටි කියලා කියන්නේ. එහෙමයි බලමු මේ වලල්ලේ ජයගෙන කවුද ඊළඟ වලල්ලේදී ජයග්‍රහණ පොරපිටියේදී ජයග්‍රහණය කරන්න කියලා. MD විරත්න මීට පෙර කිසිදු ආණ්ඩුවක් ගමට වැඩගලේ නෑ අගමැතිතුමාගෙන ඇත්ත තමයි. බොක්ස ගන්න නොදුන්නට ජිම් කට්ටලේ ගානේ දුන්න තරුණයට කියලා. සෙල්ලන්ද කොල්ලෝ රට ගොඩනගන්න එකතු වෙන්න කියලා සජිත්ගෙන් 30ට ඇරයුම් ලැබිලලු. ඇයි බං ආයෙම ගොඩනගන්න කතා කරන්නේ? මේගොල්ලෝ රට වලපල්ලට අරලාද? එතකොට මෙච්චර කල් මේ අවුරුදු හතරමාරි තිබ්බේ කියලා අද සෙල්ලන්ද කොල්ලෝ අහනවා. දවසේ 14 සංහිඳියාව නම් උතුරා ගලනු ඇත. පන්සල් බිමේ මල ගමකම වරම නැත. පන්සල් බිමේ මල ගමකට වරම නැත. පෙන්වයි සසුන් කෙත නෑසුමට දරන තැත. අන්දද අහෝ නීතියේ දෙවගෙන ගෙනෙත. අද දවසේ 14 අහනවා. කෙටි විරාමකින් අනතුරුව ලෝකය සහ ලෝකයෝ